ගොඩදෙන හිතුවනේ IMF නැතුව වෙන plan එකක් නැහැ කියලා ගරු මන්ත්‍රීතුමා. ඒ කාලය තුලදී අපි ලබාගත් සම්පූර්ණ forex inflows මිලියන 4950ක්. දැන් IMF එකෙන් අවුරුදු 4ක් තුලදී ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ මිලියන 2900යි. ඒතර 4950ක් අරන් තිබුණා ඒ වෙලාව වෙනකොට අනිත් ණය ගෙවන්නයි මම ඔය කියපු අනිත් දේවල් ගේන්න people's bank එකට එහෙම ලබා. මම අහලා තියෙනවා සමහරක් മന്ത്രിවරු කියනවා මිලියන 50යි තිබුණේ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයි. මාර්තුවාසිය අග වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 1917ක් තිබුණා. ඒකත් එක්ක තමයි. දැනුත් පෙන්නන්නේ ඒකත් එක්කනේ. දැනුත් 3500යි කියලා කියන්නේ ඒකත් එක්ක. ඒ වගේ එකකින් ගෙවන්න හැකියාව තියනවද? ඒක ගෙවන්න හැකියාවක් එනවා ගරු සභාපතිතුමා. අපේ රිසර්ව් එක 3 months imports වලට වැඩි වෙච්ච ගමන්. ඒක පාවිච්චිය කන්ඩිෂන් වෙනවා ඒකට. ඒතර එතන 2000යි. Chinese liquid finance facility of 1000 million USD and import credit facility of 1500 million totaling 2500 million මම ඒකට ඔබතුමාට මම අද ගිනාවා ඒකට තියෙන සාක්ෂි දැන් සමහරක් අය කියනවා දැන් මේවා බොරුවට කියන කතාවක් කියලා Reuters වලට කියනවා China is considering offering 1.5 billion credit facility to Sri Lanka and a decision to is expected soon ඔබතුමාලා අහන්නුනේ මෙහෙම එකක් තියෙනකොට ඇයි මේවා ගැන වැඩි බැලුවේ නැත්තේ කියලා එමනම් අලුත් එක ආපු ඒ කොටස සභාපතිතුමා මේවා ඔක්කොම එන්න තිබිච්ච දේවල් මහා බැංකු අධිපතිවරයා කියනවා CBSCL governor sees good progress in negotiations with China on debt restructuring. ඒ කියන්නේ debt restructuring එක මේ චීනෙත් එක්ක කතා කරගන්න පුළුවන් කියලා කියනවා. ඒකට චීනෙන් ණය ගැනීමට චීනෙට කතා නොකර ණය පැහැර හැරීම අනවුස් කෙරුවා. ඒක කොහොමද වෙන්නේ? මේක කුමන්ත්‍රණයක් කියලා කියන්න පුළුවන් වෙන්නේ යන්නේ ඒකයි. 2022 දී ඇවිල්ලා දවසෙන් දෙකෙන් මේව අනවුස් කෙරුවා. අහන්නේ බලන්න නැතුව. ඒ කියන්නේ චීනෙන් මෙච්චර සාක්ෂි තියෙද්දි සල්ලි එන්න තියනවායි කියලා.